आयुष्मान समेत कलिन साथे प्रथमेन गेनेन आदत तपिसोदानाम मामा युगांति मायुरिका प्रथमेन पुआत सिरस्तले नरचोले यालित कैडे आदर सिटे सावस हाय सिटे रात्री दहाये दक्वा जनतावांदुरे आदिर हतरक्याटते राटा पुरा विदुलिया कैपे बस रथे रोदन तैनिन पटन गन्न अधिवेगी मार्गे मगी प्रवाहने ट सामान्य बस रथे मगी प्रवाहने नागासिटुवन केटी सह दिगुकालीन सलसुम प्रवाहन सेवा संवर्धने ट जनपति अवधानय लाइस्तुए नम इवत कल उपाधिधारीन पारट मंगल कैबिनेट टूर हेट पेरवरुवे रेस्वे आयवे सह व्यवस्था संशोधनीय मूलिकवे रत्नपुरे पोलिसिया कड़वतः कोल्लु पिटिये वेलंदसेल देखाक हिंगुराकोड रक्षितया गिनिगनी दंतेश्य पाद ये दिन दिवेन पुरा विदुलिय बिनपटी मत समक नोरचोले लक्विचय विदुलि बलाकार्य अक्रिय वीति बिनवा ए हेतुविन अद दिन सिट दिवेन पुरा अति राहतरक कटते विदुलिय कपा हरीमठई विदुलि बल मंडलय पेवर किनति बेन्ने ඊයේ පස්වරු 12:30ට පමණ දිවයින පුරා විදුලිය බිඳ වැටීමක් සිදු වුණා. ඒ කෙරවල පිටිය ග්‍රීඩ් උපපොලෙහි සම්ප්‍රේෂණ පද්ධතියේ හටගත් දෝෂයක් හේතුවෙන් පැය 12කට ආසන්න කාලයක් පැවති මෙම විදුලි බිඳ වැටීම ඊයේ මධ්‍යම රාත්‍රී 12ට පමණ යථා තත්ත්වයට පත් කිරීමට විදුලි බල මණ්ඩලයට හැකි වුණා. කෙසේ වෙතත් මේ හේතුවෙන් දිවයින පුරා ජනතාව පත් වූයේ දැඩි අපහසුතාවයකටයි. ස්වයං රැකියාවන්හි නිරත වන සේවකයාගේ සිට මහා පරිමාණ ව්‍යාපාරිකයා දක්වාම මින් දැඩි ලෙස බලපෑම් එල්ල වුණා. තවද රට පුරා රෝහල් බැංකු කටයුතු රාජ්‍ය අංශය හා පෞද්ගලික අංශයේ සේවාවන්ද අඩාල වූයේ දිවයිනටම බලපෑ මෙම අර්බුදකාරී තත්ත්වයට සමගයි. මහාමාර්ගයන්හි සංඥා පද්ධතිය අක්‍රිය වීම හේතුවෙන් දැඩි රථ වාහන තදබදයක්ද නගරාශ්‍රිත ප්‍රදේශවල හටගත් අතර දුම්රිය ප්‍රමාද වීමක්ද සිදු වුණා. මෙම හදිසි විදුලි බිඳ වැටීම පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂපාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් විශේෂ කමිටුවක්ද පත් කරනු අතර එය සමාජිකින් 8 දිනකින් සමන්විතයි. අදාළ කමිටුවේ වාර්තාව සතියක් තුල තමා වෙත ලැබීමට සලස්වන ලෙසයි අමාත්‍යාංශ ලේකම්වරිය වෙත විශේෂභාර අමාත්‍යවරයා උපදෙස් ලබා දෙනු ලැබුවේ. ඒ අනුව අද පෙරවරුව වන විට අදාළ කමිටුව රැස් වූ අතර එම කමිටු වාර්තාව එළඹෙන සතියේදී අමාත්‍යවරයා වෙත බාර දීමට කටයුතු කරනා බවයි අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය අප කළ විමසීමකදී සඳහන් කළේ. මේ අතර ඊයේ දින දිවයින පුරා විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා මෙලෙස අදහස් පළ කළා. අපොත්වත් ඉන්නවා. නමුත් මට දැනගන්න තියෙන විදිහට සම්ප්‍රේෂණයේ තමයි ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඉතින් බලාපොරොත්තු වෙනවා එවැනි දේවල් ඉදිරියට නොවෙන්න අවශ්‍ය කරන නායකත්වය ලබා දෙන්න. ඊයේ මම හිතනවා අපි අමතුමත් පැය ගාණක් ඒ වගේම සභාපතිතුමත් රාය වෙනකම් ඉඳලා උපරිම සහයෝගයේ සියලුම ඉංජිනේරු මහත්තුරු සියලුම නිලධාරීන් සහයෝගයත් එක්ක අපිට පුළුවන්කම ලැබුණා යථා තත්ත්වයටපත් කරන්න. ඊයේ ප්‍රශ්නය පිළිබඳව මොනවද උනේ කියන කාරණා බලන්නත් ඒ වගේම එවැනි තත්ත්වයක් මින් ඉදිරියට අවම වශයෙන් ඇති කරගන්න ඒ අවශ්‍ය කරන සහයෝගය ලබා දෙන්නත් බලාපොරොත්තු වෙනවා. මේ අතර ඊයේ දින මෙලෙස දිවයින පුරා සිදු වූ හදිසි විදුලි බිඳ වැටීමත් සමග නොරොච්චෝලේ ලක්විජේ විදුලි බලාකාරය අක්‍රිය වී තිබෙනවා. නොරොච්චෝලේ විදුලි බලාකාරයෙන් නිපදවන විදුලිය ජාතික විදුලි බල පද්ධතියට එක් නොවීම නිසා මෙම සංක්‍රීය සිසිල් පද්ධතිය තුළ ඇති වූ යම් තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් මෙම බලාගාරයේ විදුලි උත්පාදනය කිරීම නැවතී තිබෙනවා. මෙම විදුලි බල පද්ධතිය මගින් ජාතික විදුලි බල පද්ධතියට ලබා දෙන මෙගාවොට් 800ක පමණ ප්‍රමාණය මේ හේතුවෙන් අහිමි වී ගොස් ඇති බවයි විදුලි බල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ. ඒ අනුව අද දින සිට දින 4ක් යනතුරු විදුලිය කප්පාදු කිරීමට විදුලි බල මණ්ඩලය පියවරගෙන තිබෙනවා. පළමු අධිරය යටතේ අද පස්වරු 6 සිට පස්වරු 7 දක්වාත්, දෙවන අධිරය යටතේ පස්වරු 7 සිට පස්වරු 8 දක්වාත්, තෙවන අධිරය යටතේ පස්වරු 8 සිට පස්වරු 9 දක්වාත්, සිව්වන අධිරය යටතේ පස්වරු 9 සිට පස්වරු 10 දක්වාත් මෙය ක්‍රියාත්මක බවයි විදුලි බල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ. මේ අතර යම් අවස්ථාවකදී හදිසි විදුලි බිඳ වැටීමක් සිදු වුවහොත් හදිසි විදුලි මිලදී ගැනීමකට වඩා රට තුලම වෙනත් ආකාරයකින් විදුලිය උත්පාදනය කිරීමට හැකියාවක් පවතින්නේ නම් එය අර්බුදකාරී තත්වයකට පත් නොවනු ඇති බව නිසායි. ඒ අනුව සූර්ය බල විදුලි උත්පාදනය කිරීම මීට එක් ආදේශකයක් ලෙස ගත හැකියි. බලශක්තියෙන් ස්වයංපෝෂිත ශ්‍රී ලංකාවක් කරා පියනැගීම උදෙසා සූර්ය බල සංග්‍රාමය ලංකාව තුල ක්‍රියාත්මක වන පසුබිමක මෙලෙස ජනතාව අඳුරේ සිටීම දැඩි අර්බුදකාරී තත්ත්වයක්. මෙරට තුල අවසන් වරට විදුලි බිඳ වැටීමක් සිදු වූයේ 2016 වසරේදී. ඉන් සිව් වසරකට පසු සිදු වූ මෙම විදුලි ඇනහිීම පැය 12ක පමණ කාලයක් ගත වනතුරු යථා තත්ත්වයට පත් කිරීමට විදුලි බල මණ්ඩලයට හැකි වූයේ නැහැ. එලෙස ඊයේ දින පැවති විදුලි ඇනහිීම පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය පවා මෙලෙස වාර්තා කර තිබුණා. මේ අතර සමාජ මාධ්‍ය තුලද දිවයින පුරා විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන් විවිධ අදහස් මෙලෙස පළ වී තිබුණා. ආර්ථිකයේ අයිතිය ජනතාවට හිමි වන ජනතා කේන්ද්‍රීය ජාතික ආර්ථිකයක් ගොඩනැගීම අරමුණු කොටගෙන මෙවර රාජ්‍ය අමාත්‍යාංශ ව්‍යුහය සකස් කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ප්‍රවාහන අමාත්‍යාංශය සහ වාහන නියාමනය බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි මෝටර රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව අද දහවල් ජනාධිපති කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වුණා. මෙහිදී පළමු පියවර ලෙස මගීන්ට හොඳ මානසිකත්වයකින් බස් රථයේ හෝ දුම්රිය ගමන් කිරීමට පසුබිම සකසමින් ප්‍රවාහන සේවාව නගා සිටුවීම ආරම්භ කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. මගී ප්‍රවාහනයේ නගා සිටුවීමට කෙටි හා දිගු කාලීන සැලසුම් මෙන්ම දුම්රිය බස්රිය ඒකාබද්ධ සේවා ආරම්භීමටත් ඒකාබද්ධ දහවන කාලසටහන ක්‍රියාත්මක කිරීමටත් පෙර ගෙවුම් කාඩ්පත් ක්‍රමය කෙටි කාලයකින් ආරම්භ කිරීමටත් අධිවේගී මාර්ගයේ මගී ප්‍රවාහනයට සාමාන්‍ය බස් රථ යෙදවීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට බඳුන් වුණා. විශේෂයෙන්ම හොඳ තත්ත්වයේ ඇති සාමාන්‍ය බස් රථ අධිවේගී මාර්ගයේ දහමයට එක් කිරීමෙන් අඩු මුදලකට මගින් විශාල පිරිසකට ගමන් පහසුකම් සැලසීමේ හැකියාව පවතින බවයි ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ. මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දූෂණ සහ අක්‍රමිකතාවයන්ගෙන් තොර ආයතනයක් බවට පත් කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධින්ද දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබෙනවා. මෝටර රථයෙන් පැමිණ එය නතර කොට තබා බස් රථයෙන් සේවා ස්ථානට ගමන් කිරීමේ ක්‍රමය පාක් ඇන්ඩ් ඩ්‍රයිව් කඩිනමින් ක්‍රියාත්මක කර මාර්ග තදබදය විසඳීමේ අවශ්‍යතාවයද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා. ගමනාගමන මණ්ඩලය බස් දහවනය සේවාවක් ලෙස පවත්වාගෙන ගියද පාඩු නොලබන ආයතනයක් විය යුතු බවත් ග්‍රාමීය ප්‍රදේශවල බස් රථ දහවනය පිළිබඳව රජය සහ පෞද්ගලික දෙයන්ශයම අවධානය යොමු කළ යුතු බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දුන්නා. මෙම අවස්ථාවට අමාත්‍යවරුන් අමාත්‍යංශ ලේකම්වරුන් මෙන්ම පෞද්ගලික බස් සමාගම් නියෝජිතින් එක්ව සිටියා. ප්‍රවාහන අමාත්‍යාංශයේ සහ වාහන නියාමන බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි මෝටර රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව අද දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා එම අදහස් පළ කළා. ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ඇලේනා බී ටෙප්ලිට්ස් මහත්මිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හම්බ වුණා. ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ඇලේනා බී ටෙප්ලිට්ස් මහත්මිය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් ඊයේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. අද්විතීය ප්‍රතිඵලයක් ලද අතිසාර්ථක ව්‍යාපාරයක් ලෙසට තානාපතිවරිය විසින් මෙවර මහපැතිවරණ ජයග්‍රහණය හඳුන්වා දුන් අතර එම ජයග්‍රහණය වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට මෙහිදී සුබ පැතුම් එක්කර සිටියා. නිදහස් සාධාරණ හා සාමකාමී වාතාවරණයක් තුළ මැතිවරණය පවත්වන ලද බවට සඳහන් කරමින් ඇය ප්‍රකාශ කර සිටියේ පසුගිය පරිපාලනයේ ප්‍රතික්ෂේප වීමක් මෙවර ප්‍රතිඵලයෙන් දැකගත හැකි බවයි. එමෙන්ම නව රජය සමග සහයෝගයෙන් වැඩ කිරීමට අපේක්ෂා කරන බවද තානාපතිතුමිය මෙහිදී ප්‍රකාශ කළා. නව රජයේ ප්‍රමුඛත්වයන් පිළිබඳව කළ විමසීමට පිළිතුරු වශයෙන් COVID-19 වසංගතයේ බලපෑම හේතුවෙන් ආර්ථික ප්‍රකෘතිකරණය වත්මන් ප්‍රමුඛතාවයේ වී ඇති බව මෙහිදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා. ශ්‍රී ලාංකිකයන් සඳහා පුද්ගලික අංශයේ රැකියා අවස්ථා නිර්මාණය කිරීම සඳහා සහාය දැක්වීම ඇතුළු එක්සත් ජනපදය හා ශ්‍රී ලංකාව අතර ආර්ථික සම්බන්ධතා හුරු කිරීමද එක්සත් ජනපදයේ ප්‍රමුඛතාවයක් බව මෙහිදී තානාපතිවරිය විසින් ප්‍රකාශ කළා. මෙහිදී රට තුළ පවතින පානීය ජල අවශ්‍යතාවය ආයෝජන රැකීම ප්‍රජාතන්ත්‍රවාදී ආයතන හා පාලනය සම්බන්ධ ව්‍යාපෘති සඳහා උපකාර ලබා දීම මද්‍රව්‍ය ජාවාරම අන්තර්ජාතික අපරාධ සඳහා පිළියම් යෙදීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක් වුණා. नव रचे मंगल कैबिनेट बैसवीम हेटदिनिये जनाधिपति गोटाबे राजपक्ष महतागे प्रधानत्वेन පැවැත්වීමට නියමිතව තිබෙනවා කෙසේ වෙතත් මෙම වසර සඳහා ඉදිරිපත් කරනු ලැබුණේ අයවැය ලේඛනයක්ද එසේත් නොමැතිනම් අතුරු සම්පත කිනුවත් යන සම්බන්ධයෙන් වූ තීරණය මෙවර කැබිනට් මණ්ඩලයේදී තීරණය කිරීමට නියමිත අතර 20 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන 50 කෙටුම්පත සඳහාද අනුමැතිය ලබා ගැනීමට නියමිත බවටද තොරතුරු වාර්තා වනවා नव राज्य मंगल कैबिनेट रेस्वीम हेट दिन प्रवत्वीम नियमित ए जनाधिपति लेखम कार्यालय जनाधिपति गोटाबे राजपक्ष महतागे प्रधानत्वेन युत मंगल कैबिनेट रेस्वीम हेट पेरवरु 10 हेट पमण रेस्वीमට नियमित බවයි जनाधिपति लेखम कार्यालय සඳහන් කළේ गोटाबे राजपक्ष जनाधिपतिवरයා යටතේ ක්‍රියාත්මක දෙවන කැබිනට්ටුව මෙවනවා මේ අතර නව රාජ්‍ය කැබිනට් ප්‍රකාශකවරුන් පිළිබඳ මෙතෙක් තීරණය කර නොමැති අතර මංගල කැබිනට් රැස්වීමෙන් අනතුරුව ඒ පිළිබඳව තීරණයක් ගැනීමට නියමිත බවටයි තොරතුරු වාර්තා වන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් යුතු නව රාජ්‍ය කැබිනට් අමාත්‍යවරුන් 25 දෙනෙකු පත් කර ඇති අතර මංගල කැබිනට් රැස්වීම සඳහා කැබිනට් අමාත්‍යවරුන් සියලු දෙනා හට සහභාගී වීමට අවස්ථාව සැලසෙන අතර යම් අවස්ථාවක රාජ්‍ය අමාත්‍යවරයෙකු විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන අවස්ථාවකදී පමණක් राज्य अमात्यवरुंट कैबिनेट रेस्वीम सदहा सहभागी वीमट अवस्थाव हिमिवन बवटद तोरतुरु वार्ता वरवा අවසන් වරට කැබිනට් රැස්වීම පවත්වනු ලැබුවේ 21 ජූලි මාස 22 වන බදාදා වන අතර එම වකවානුවේදී කැබිනට් ප්‍රකාශකවරුන් ලෙස කටයුතු කරනු ලැබුවේ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහ අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ යන මහතුරුන් කෙසේ වෙතත් මෙම වසර සඳහා ඉදිරිපත් කරනු ලබන්නේ අයවැය ලේඛනයක්ද එහෙත් නොමැතිනම් අතුරු සම්මත ගිණුමක්ද යන සම්බන්ධයෙන් වූ තීරණය මෙවර කැබිනට් මණ්ඩලයේදී තීරණය කිරීමට නියමිත අතර 20 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන 50 කෙටුම්පත සඳහාද අනුමැතිය ලබා ගැනීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා කැබිනට් රැස්වීමකදී රටට අවශ්‍ය සංවර්ධන කටයුතු වෙනුවෙන් මෙන්ම ජනතා සුභසිද්ධිය සඳහා වූ ව්‍යාපෘතීන් සඳහා රජයේ අනුමැතිය ලබා ගැනීම මෙන්ම ඊට අදාළ මූල්‍යමය ප්‍රතිපාදන වෙනුවෙන් රජයේ අනුමැතිය ලබා ගැනීමත් මෙහිදී සිදුවනවා මේ අතර රටට අවශ්‍ය ගිවිසුම් සඳහා පූර්ණ එකඟතාවය ලබා ගැනීමද සිදුවන්නේ කැබිනට් රැස්වීම තුලින් ශ්‍රී ලංකාවේ පළමු කැබිනට් රැස්වීම 1947 වසරේ පෙබරවාරි මාස 10 වන දින ශ්‍රී ලංකාවේ පළමු අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව රැස්ව තිබෙනවා. එදා මෙදා කාලය තුල කැබිනට් රැස්වීම තුලින් ජනතාව වෙත සැලසී ඇති සිත වත්මන් ජනතාවගේ ජීවන තත්ත්වය තුලින් පිළිඹු වනවා. රැස්වන සෑම කැබිනට් රැස්වීමක් තුලින්ම ජනතාවගේ සහ රටේ සුභසිද්ධිය වෙනුවෙන්ම වූ තීන්දුව తీරන ගනු ඇති බවටයි ජනතාවගේ විශ්වාසය. उपाधिधारींट रैकिया लबादीमेदी असाधारणेंट पद पिरिसट इदिरी दिसतियक तुल विसुतुम लबा नोदुन्न होत दडे ग्राममार्ग वलट एलमेन बव रैकिया विरहित उपाधिधारींगे संगमे कॅंदवुमकरो पूज्य तन्ने ज्ञानानंद हिमियन पवसनवा अद दहवल पवती विरोधतावयකට එක්වෙමින් උන්වහන්සේ මෙම අදහස් පළ කළා राज्य विसिंग क्रियात्मक उपाधिधारीन 50000කට රැකියා ලබා දීමේ වැඩසටහන යටතේ තෝරා ගනු ලැබූ උපාධිධාරීන්ගේ නම් පසුගියදා අන්තර්ජාලයට නිකුත් කර තිබුණා. එහිදී පිරිසකට අසාධාරණයක් සිදු වී ඇති බවට පවසමින් ඒකපද රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය අද දහවල් විරෝධතාවයක නිරත වුණා. මැතිවරණ නැගේවි, බැසයාවි, අරගලේ මාවතේ ඔබට අප හමු වේවි. අදත් කියන ඔන්න හම් වෙලා තියෙනවා. මැතිවරණ ගිහින් තියෙනවා. ඔන්න අපි හම් වෙලා තියෙනවා. මේක තමයි හැමදාම කරේ අපේ ප්‍රශ්නේ පාවිච්චි කරා පාර්ලිමේන්තුව යන්න අපේ ප්‍රශ්නේ පාවිච්චි කරා පළාත්සභාව යන්න සැප්තැම්බර් 2ට කලින් පාර්ලිමේන්තුව අපි ගැන කතා කරලා අපිට විසඳුමක් ඕන කොටුව දුම්රියපොළ ඉදිරිපිට විරෝධතාවයේ නිරත මෙම විරෝධතාකරුවන් ඉන් අනතුරුව එතෙන් සිට පාගමනින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණියා එහි පැමිණි පිරිසගෙන් නියෝජිතයින් කිහිප දෙනෙකුට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ සාකච්ඡා කිරීම සඳහා අවස්ථාවක් ලබා දුන්නා. අලුතෙන්ම දාපු රැකියාලාභී උපාධිධාරී නාමලේඛනයේ සැලකිලි පිරිසක් අර්ථසාධක ප්‍රශ්න නිසා ඔවුන් ඉවත් කරලා තිබුණා. එතකොට ඒ සම්බන්ධව අද අපි ශ්‍රීනාත් ගමගේ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්තුමත් එක්ක අපි දැන් සාකච්ඡාව දුන්නා අපේ මධ්‍යම කමිටුවේ සමාජිකයන්ට. ඒ අනුව එතුමන් සඳහන් කළා දෙසතියක් ඇතුළත සම්බන්ධයෙන් සුභාදී ප්‍රචාරයක් නැත්නම් යහපත් ප්‍රචාරයක් දක්වනවා කියන එක අපි දෙසතියක්. ඒ කියන්නේ සැප්තැම්බර් 2 වෙනිදා වෙනකන් අපි ආණ්ඩුවට කල් දෙනවා මේ කිව්ව විදිහට අනිවාර්යයෙන්ම EPF ගැටලුව නිසා සහ ඒ අසාධාරණ ලක්විච්ච පිරිසක් ඉන්නවා ඒ පිරිස සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් තීරණයක් ආණ්ඩුව නොගතහොත් අනිවාර්යෙන් අපි සැප්තැම්බර් 3 වෙනිදා පාරට බහිනවා කියන එක ආණ්ඩුවට මතක් කරන්න කැමතියි. දෙසතිය අපිට බලන් ඉන්න පුළුවන්. මොකද අපිට අල බහිනකම් ඉන්න පුළුවන්. අපිට අල තැම්බෙනකම් ඉන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. හැබැයි අල තැම්බුනේ නැත්නම් අනිවාර්යෙන් අපි මුට්ටිය බලේ ගහනවා. ඒක 3න් දෙකේ බලය අපි තියෙන පාරේ අපි කියුවා. ඒ නිසා අපි 3න් දෙකේ බලය අරගෙන පාරට එනවා සැප්තැම්බර් 3 වෙනිදා. පහුගිය ආණ්ඩුවට කරපු පෞද්ගලික විවේචනයෙන් දරුවෝ නැහැ. දරුවෝ නිසා මේ දරුවෝ නැති කට්ටිය දරු දුක තේරෙන්නේ නැහැ කියලා. දැන් දරුවෝ ඉන්නේ නැහැ. දැන් අප්පච්චිලා ලොකු මල්ලිලා ඇවිල්ලා ඉන්නෝනේ. ඉතින් මේගොල්ලන් දැන් මේ දරු දුක තේරෙන්න බෑ. දරුවනේ මේ ඇවිල්ලා මේ රටේ දරුවනේ උපද්දාරි දරුවන් තරුණයෝනේ. ඉතින් මේ දුක අනිවාර්යෙන් තේරෙන්න ඕනේ. මේ තේරුම් නැත්නම් තේරුම් ගන්න නිදියත් අපි ගාව තියෙනවා. දෙසතියක් තුල අදාළ ගැටලුවට විසඳුම් ලබා දෙන්න බවට ලබා දුන් පොරොන්දුව හේතුවෙන් මෙම විරුද්ධතාකරුවන් පිරිසම ස්ථානෙන් ඊනනුතුරුව විසිර ගියා. පසුගියදා පත්වීම් ලද කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම අමාත්‍යාංශ ලේකම්වරුන් කිහිප දෙනෙක් අද දිනේදීත් සිය අමාත්‍යාංශවල වැඩපාර කරනු ලැබුවා. අද දිනේදීත් නව රජයේ අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ අමාත්‍යාංශ ලේකම්වරුන් කිහිප දෙනෙකු සිය ධූරයන්හි රාජකාරී කටයුතු ආරම්භ කළා. ඒ අනුව තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද සිය ධූරයේ රාජකාරී කටයුතු ආරම්භ කළා. ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍යාංශයේදී මහා සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ජායනා මතයේ අමාත්‍යවරයා සිය රාජකාරී කටයුතු ආරම්භ කළේ මේ ආකාරයෙන්. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. මේ අතර සූර්ය බල සුලන් හා ජලවිදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාද අද සිය ධූරයේ රාජකාරී කටයුතු ආරම්භ කළා. ඒ විදුලි බල හා පුනර්ජනනීය බල ශක්තිය අමාත්‍යාංශයේදී මේ අතර විහා ධාන්‍ය කාපනිකාහාර එළවලු පළතුරු මිරිස් ලුණු හා අර්ථාපල් වගා ප්‍රවර්ධන බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා අද පෙරබරුවේ සිය අමාත්‍යාංශයේදී රාජකාරී කටයුතු ආරම්භ කරනු ලැබුවා. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද එක් වුණා. මේ අතර වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාද අපනයන සංවර්ධන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රය නිරීක්ෂණය කිරීම සඳහා අද කටයුතු කළා. නිරීක්ෂණ චාරිකාවට එක්වීමෙන් අනතුරුව අමාත්‍යවරයා මෙලෙස අදහස් පළ කළා. පසුගිය කාලය තුලදී COVID-19 වසංගතය කරන කොටගෙන මුළු ලෝකයේම ආර්ථික ක්‍රියාකාරීත්වයන් අපනයන ආනයන ක්‍රියාකාරීත්වයන් අඩපණ වෙද්දී ජනාධිපතිතුමාගේ රජයේ दूरदर्शी क्रिया हाँ विचक्षण सीधी कलमना करने हेतु कोटगिन अपि आनयन विशाल वसें सीमा कला हे अनुव जूली मासे तुलदी इतिहासे प्रथम वतावट ඇමරිකානු ඩොලර් බිලියන 1කට වඩා වැඩි ප්‍රමාණයක් අපනයනය කළා. ඒ මාසයේ තුලදී 1977 න් පසු ඇතිවෙච්ච වෙළඳ අතිරික්තය වාර්තා කරලා තිබෙනවා. රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීමට නම් පාර්ලිමේන්තු සංවාදශීලී මණ්ඩපයක් විය යුතු බව සමගිය ජන බලවේගයේ නියෝජනය කිරීමෙන් රත්නපුර දිස්ත්‍රික්කයෙන් තේරීපත් වූ හේෂා විතානකේ මහතා පවසනවා. යදුකුළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් හොඳ සංවාදශීලී මණ්ඩපයක් බවට පාර්ලිමේන්තුව පත්විය යුතුයි. ආණ්ඩුව හිතනවා නම් අපිට 3-2 බලයක් තියෙනවා අපිට ඕන දෙයක් කරන්න පුළුවන්. අපි ඒ අත්නෝමතික සිතුවිල්ලේ සිටීමේ වරදක් නැහැ කියලා අපි විශ්වාස කරනවා. මේ රට ඉස්සරහට ගෙන යාම එහෙම පුළුවන් කමක් නැහැ. ආර්ථිකය ගැන, සමාජ ජන ජීවිතය ගැන, ජනතාවගේ තියෙන බර ගැන කොහොමවත් මාතෘකා නිර්මාණය වෙන්නේ නැහැ. අපි විපක්ෂ විදිහට කරන ජනතාවගේ බඩගින්න ගැන හිතීම රජයක වගකීම. ඒ වගේම පාර්ලිමේන්තු ඉතිහාසයේ එක්සත් ජාතික පක්ෂය වාඩි වෙන්නේ නැතුව පාර්ලිමේන්තුව පවත්වන දිනේ බවට 20 වෙනිදා පත් වෙනවා. අපිට ඒ ගැන සතුටක් නෙවෙයි තියෙන වේදනාවක්. තරණිම දේශපාලන පක්ෂයක් මේ රටේ නායකයන් විශාල පිරිසක් බිහිකරු පක්ෂය මේ රට මේ තියෙන තත්ත්වෙන් ගොඩ ගන්න හැකියාව තිබිච්ච පක්ෂේ පාර්ලිමේන්තු නියෝජනයක් නැත්තෙන්ට වැටීම් පිළිබඳව මම හිතන්නේ දැන් ඉන්න වර්තමාන නායකයෝ සම්පූර්ණ වගකීම් යුතුයි. විශේෂයෙන්ම මේ ආණ්ඩුව පත් වෙලා ඇමතිවරයා දිවුරුම් දෙන දවසේම රට අඳුරේ තැබීම පිළිබඳව විමතියක් රට තුල නිර්මාණය වෙනවා. අපි හිතනවා මේක හිතාමතා සිදුවීමක්. මොකද විදුලි කප්පාදුවක් මේ මාස දෙක තුන තුළ නිර්මාණය වෙනවා අපේ රටේ සාම්ප්‍රදායික ක්‍රමවේදය අනුව. හදිසි විදුලි මිලදී ගැනීම සඳහා වූ පණිවිඩයක් රටේ ජනතාවට නිර්මාණය කිරීම සඳහා ආණ්ඩුවේ උත්සාහය අතිසාර්ථකව ඊයේ දිනේදී ක්‍රියාත්මක වුණා කියන කාරණේ තමයි මට නම් හැඟෙන්නේ. තව තව හොඳ හොඳ සෙල්ලම් ඉදිරියට අපිට බලා ගන්න පුළුවන්. मेरठ किरण निष्पादनीय इहरणांगमीन देशीय आर्थिकेय නැංවීමට කටයුතු කරන බව ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසනවා ඉදිරි වසර 5ක කාලය ඇතුළත මෙරට කිරි නිෂ්පාදනය දේශීය කිරි අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා ඉහළ නංවන බවත් පරිභෝජනයේ ඉක්මවා අපනයන මට්ටමට දක්වා රැගෙන ඒමට රජයේ වැඩි අවධානයක් යොමු ඇතැයි ආර්ථික පුනර්ජනනීය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. කිරි නිෂ්පාදන අංශයට සම්බන්ධ අමාත්‍යවරුන් ඇතුළු එම කර්මාන්තය ආශ්‍රිත රාජ්‍ය ආයතන ප්‍රධානීන් සමග අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකට එක්වමින් බැසිල් රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළා. ආහාර සුරක්ෂිතතාවය සහ පෝෂණය රැක ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති කාර්යසාධක බලකාය විශේෂ අවධානයක් යොමු කර ඇති අතර ඒ යටතේ දේශීය කිරි නිෂ්පාදනය වැඩි කිරීම සඳහා මහා පරිමාණ කිරි ගොවිපළ මෙන්ම කුඩා පරිමාණ කිරි ගොවිපළවල් සංවර්ධනය කිරීමට අපේක්ෂා කරනවා. දේශීය කිරි අවශ්‍යතාවය ලීටර් මිලියන 1200ක් වන අතර දැනට නිෂ්පාදනය කරන කිරි ප්‍රමාණය ලීටර් මිලියන 420ක්. ඉතිරි අවශ්‍ය කිරි ප්‍රමාණය ලීටර් මිලියන 780ක් වත් දියර කිරි විතේට ජනතාව හුරු කළහොත් තවත් ලීටර් මිලියන 400කින් දේශීය අවශ්‍යතාවය සපුරාලිය හැකි. කිරිපිටි කිලෝග්‍රෑම් 1ක් නිෂ්පාදනයට දියර කිරි ලීටර් 8ක් පමණ අවශ්‍ය වෙනවා. ඒ අනුව කිරිපිටි කිලෝග්‍රෑම් 1කින් සෑදිය හැකි කිරි වේදුරු ප්‍රමාණයට වඩා දියර කිරි ලීටර් 8න් සෑදිය හැකි කිරි වේදුරු ප්‍රමාණය ඉතා වැඩි යකයක්. කිරි මිල ගණන්, කිරි හරක් ආනයනය කිරීම, තෘණ භූමි ආරක්ෂා කිරීම, බඩ ඉරිඟු වගාව සහ ඒ වෙනුවෙන් ඉඩම් වෙන් කිරීම සම්බන්ධයෙන්ද බඩ ඉරිඟු වගාව සාර්ථක කර ගැනීම සඳහා ඵලදායී බීජ ආනයනය සහ නිෂ්පාදනය කෙරෙහිද මෙවන විට සැලසුම් සකස් කොට තිබෙනවා. අප සතු ප්‍රෞඩ ඉතිහාසයේ පිළිබඳව වත්මන් පරපුර හා අනාගත පරපුර දැනුවත් කිරීම සඳහා මෙන්ම අපගේ උරුමයන් ලෝකයේ හමුවේ ප්‍රචලිත කිරීම උදෙසා තමන් විශේෂිත ඉල්ලීම් දෙකක් වත්මන් රජෙන් සිදු කළ බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා. ඒ සියත ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් අපේ රටට දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. අඛණ්ඩ ලිඛිත ඉතිහාසයක් තිබෙනවා. නමුත් අපේ පාසල් විෂය පද්ධතිය තුළ මේ ඉතිහාසය ඉගෙනීමක් සිදුවන්නේ නැහැ නිසි ලෙස. ඒ නිසා පසුගිය දින මේ නව රජයේ අධ්‍යාපන ඇමතිවරයා ආශිර්වාද ලබා ගැනීම සඳහා මා හමුවට ධර්මායතන විහාරස්ථානයට පැමිණි අවස්ථාවේ මා එතුමාගෙන් ඉල්ලා සිටියා ඉතිහාසයේ විෂය පාසල් විෂය බවට පත් කරලා කටයුතු කරන්න කියලා. එතුමා ඒ පිළිබඳව විශාල උනන්දුවක් දක්වලා ඒ කෙසේ හෝ ඉෂ්ට කිරීමට එතුමා කටයුතු කරන බව මා සමග පැවසුවා. මම හිතන්නේ ලෝකේ අපේ රටේ මෙච්චර දීර්ඝ අඛණ්ඩ ලිඛිත ඉතිහාසයක් තිබිලත් ඉතිහාසයේ නිසි ලෙස ඉගැන්වූ නැති රටක් හැටියට මේ රට හඳුන්වන්න පුළුවන්. එක එක කාලවලදී එක එක ප්‍රතිපත්ති උඩ ඇතමුන් කටයුතු කළත් මම හිතනවා අපේ යුතුයකමක් තිබෙනවා පාසල් විෂයපතය තුළට ඉතිහාසය ඇතුළත් කරලා අනාගත පරපුර අභිමානවත් ජාතියක් බවට පත් කරන්න. ඒ සඳහා තමයි මම ඒ ඉල්ලීම ගරු ඇමතිතුමාගෙන් ඉල්ලා සිටියේ. පසුගිය දින මෙම ධර්මායතන විහාරස්ථානයට ආශිර්වාද ලබා ගැනීම සඳහා විදේශ අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමන් පැමිණියා. එතුමන්ට ආශිර්වාද කිරීමෙන් පසුව මා එතුමාගෙන් ඉල්ලා හිටියා මේ රටේ සංචාරක හෝටල් වල හැම කාමරයකම තිබෙනවා බයිබලය. ඒ නිසා මේ බයිබලයේ තිබෙන අතරේ ඉංග්‍රීසියෙන් නිකුත් කර ඇති ධම්මපදය හැම කාමරයකම තබන්න කියලා. එතුමාත් මේ පිළිබඳව දැඩි උනන්දුවක් දක්වලා කෙසේ හෝ ඉෂ්ට කිරීමට කටයුතු කරන බව මා සමග පැවසුවා. මම හිතනවා අනිකුත් අපිට විසඳගත යුතු ප්‍රශ්න රාශියක් තිබෙනවා. අපේ උරුමය පිළිබඳ ප්‍රශ්න රාශියක් තිබෙනවා. ඒවා පිළිබඳව අපේ ඇමතිවරුන් උනන්දුවෙන් උද්‍යෝගයෙන් කටයුතු කරાવી කියලා අපි විශ්වාස කරනවා. අභාව ප්‍රාප්ත හිටපු අමාත්‍ය ආරුමුගන් තුන්ඩමන් මහතාට අයත් කොත්මලේ රම්පුට වැවන්ටන් පිහිටි නිවසේ ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ සිදු කරන බවයි පොලිසිය ප්‍රකාශ කළේ. මීට අමතරව කොල්ලුපිටිය හා මීරිකපන ප්‍රදේශවල වෙළඳ ස්ථල් දෙකක් මෙන්ම රත්නපුර ප්‍රදේශයේ පොලිස් ස්ථානයක්ද හදිසියේ හටගත් ගිනි ගැනීම් වලින් විනාශ වී තිබෙනවා. ලංකා කම්කරු කොංග්‍රසයේ නායක හිටපු අමාත්‍ය අභව ප්‍රාප්ත ආරුමුගම තොණ්ඩමන් මහතාට අයත් කොත්මලේ ව්‍රම්බුඩ වැවන්ටන් වත්තේ පිහිටි බංගලාවේ අද අලුයම දෙකට පමණ ගින්නක් හටගෙන තිබුණා. ගින්න හටගන්න අවස්ථාවේ එම බංගලාව බාහිරව සිටි මුරකරුවා පමණක් සිට ඇති අතර පැතිරියමින් තිබූ ගින්න දුවරෙලිය මහනගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ සහ හැටන් දික්කොය මහනගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ සහ පොලිස් නිලධාරීන් එක්ව පාලනය කිරීමට කටයුතු කර තිබුණා. මේ අතර වැලිගිපොළ පොලිස් ස්ථානයේ හදිසි ඇති වූ ගින්නකින් එහි කොටසක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. බෙල්ට් එකයි නලාවයි. මෙලෙස විනාශ වී ඇත්තේ පොලිසියේ නේවාසිකාගාර ගොඩනැගිල්ලයි. ඊයේ දින මුළු දිවයිනටම විදුලිය විසඳිව තිබී නැවත විදුලිය ලැබීමේදී අධික විදුලි ධාරිතාවක් එකවර ලැබීමෙන් මෙම ගින්න ඇති වී ඇති බවට සැක පළ කරන බවයි පොලිසිය පවසන්නේ. මේ අතර කවුඩුල්ල සහ මින්නේරිය ජාතික උද්‍යානවලට මායිම්ව පිහිටි පාළුවෙව රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබුණා. කිසියම් පුද්ගලයෙක් විසින් මෙම ගිනි තැබීම සිදු කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. රක්ෂිතයේ අක්කර 12ක පමණ ප්‍රමාණයක් මෙම ගින්නෙන් විනාශ වී ඇති අතර යුද හමුදාව සහ පොලිසිය මෙන්ම ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු හිඟුරක්ගොඩ පොලිසිය විසින් මෙහෙයවනු ලබනවා. දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංකය. පාරිභෝගිකින්ට වඩාත් විශිෂ්ට සේවාවක් ලබා දීම අරමුණු කරගනිමින් පිළියන්දල වැලිබල් ෆිනෑන්ස් ශාඛාව නව පරිශ්‍රයකට රැගෙන යාම අද පෙරවරුවේ සිදු වුණා. නව ශාඛාව විවෘත කිරීමෙන් අනතුරුව ස්ථාවර තැන්පතු රන්ණය සහ ලීසින් සේවාවන් වලට අදාළ පළමු ගනුදෙනු මෙහිදී සිදු වුණා. පිළියන්දල ශාඛාව නවීකරණය කර සංවර්ධනය කර අපේ ශාඛාව තවත් පුළුල් මට්ටමකින් අද අපි ආරම්භ කරන්නේ විශේෂයෙන්ම අපේ සේවාවන් තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින්. අපි අදහස් කරන අපේ සේවාවන් තවදුරටත් දියුණු කරන්න පුළුවන්, පුළුල් කරන්න පුළුවන් මේ ශාඛාව මගින් කියන එක. විශේෂයෙන්ම පෞගේ වසර 13 පුරාම අපි මනාව ඔප්පු කරේ කාරණේ අපේ ලොකු ඉතිහාසයක් නැහැ. නමුත් මේ කෙටි කාලය තුළ ඊටම රටේ තිබෙන ප්‍රබලතම ස්ථාවර සහ ඊටම කීර්තිමත් ආයතනයක් විදිහට අපිට ඉදිරියට පුළුවන් වුණා. අදට අපි ඔබෙන් සමුගන්නවා යලිතම වෙඹු හෙට උදෑසන 6ට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.